ආයුබෝවන් තෙරුවන් සරණයි. විශේෂයෙන් අද වීඩියෝ එක අරගෙන එන්නේ හුඟ දෙනෙකුට තියෙන ගැටලුවක් පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාව තමයි විශේෂයෙන් මේ සමහර අඳුරගන්න බැරි රෝග අතර තියෙනවා මේ යටිබඩ සම්බන්ධව ප්‍රශ්න, විශේෂයෙන් කාන්තාවන්ට දරූපත් සම්බන්ධව ප්‍රශ්න. එතකොට ඒ වගේ ගැටලු කීපයක් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වශයෙන් විශේෂයෙන් මතක් කරන තමයි මේ ඕගොල්ලන්ට අදහස් කරන්නේ. මේක තමයි මදන යක්ෂ දෝෂයක් ශරීරගත වුණාම, නැත්තම් කවුරුහරි දීපු දෙයක් නිසා මදන යකුන් ශරීරය අල්ලගත්තාම ශරීරය තුළ ඇතිවන වෙනස්කම් සහ ඒ අයට ඇතිවන බලපෑම් පිළිබඳව කතා කරන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. හොඳයි, විශේෂයෙන් මේ මදන යක්ෂ දෝෂ පිළිබඳව කතා කරන්න කියලා හිතුවේ පහුගිය වකවානුවේ දිගටම ආවේ හුඟක් දුරට මේ යටිබඩ සම්බන්ධව ගැටලු. හුඟක් දෙනෙක්ගේ මුත්‍රා අමාරු තියෙනවා, එතකොට වැසිකිලි යන්නේ නැති ප්‍රශ්න තියෙනවා, සහ ඊගාවට දරු සම්පත්වල ප්‍රශ්න තියෙනවා. ඊගාවට විශේෂයෙන් මේ අඹු සැමි සම්බන්ධතා පවත්වන්න ගියාම අඹු සැමියෝ දෙන්නට එපා වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙන අය නිහඬව ඉන්නවා, සමහර ප්‍රශ්න කතා කරන්න බැරි හින්දා. එහෙනම් මේ සමහර ප්‍රශ්න කතා කරන්න බෑ, සමහර අය හිතනවා මේ නෝනා මහත්තයා ගැන හිතන්නේ නැහැ, මහත්තයා නෝනා ගැන හිතන්නේ නැහැ කියලා ප්‍රශ්නකුත් මතුවෙනවා. අනේ නැහැ, එහෙම සමහර ප්‍රශ්නත් එක්ක වැරදි කරන අය වෙනම ඉන්නවා. හැබැයි දෙන්නම හරිම සිල්වත්, දෙන්නට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ සීලයේ පැත්තෙන්. හැබැයි බොහෝ වෙලාවට මේ අඹු සැමි සම්බන්ධතාව පවත්ව ගන්න බැරි වෙන අය ඉන්නවා. ඒකට හේතු සාධක කීපයක් තියෙනවා. නෝනාගේ තියෙනවා බඩේ කැක්කුම, සමහර මහත්තයාගේ බඩේ කැක්කුමක් තියෙන්න පුළුවන්. මෙන්න මේ කාරණාව නිසා සමහර වෙලාවට මේ බඩේ කැක්කුම ලොකුවට හිතන්නේ නැතුව ජීවිතේ ගත කරගෙන යන අයට හුඟ දෙනෙකුට මතුවෙනවා මේ සම්බන්ධතාව පවත්වන්න ගියාම. ඒ සම්බන්ධතාව පවත්වන්න ගියාම දැනෙන ගැටලුවත් එක්ක තමයි මේ විශේෂයෙන් මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. විශේෂයෙන් කාන්තාවන්ට ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා අධික හිතන්න බැරි විදියට. ප්‍රතිකාරවලට සුව වෙන්නෙම නැහැ. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සහ විශේෂයෙන් කාන්තාවන්ට සුද යෑම වගේ රෝග මතු කරනවා වැඩිපුර. දැන් මෙතෙන්දී ඇඟ උෂ්ණාධික නිසා ඇඟ උණු කරවා යෑම කියන කතන්දරේ එන්න පුළුවන්. ඇඟ උණු කරවා යාම ගැන වෛද්‍ය මතයත් එක්ක මං හැප්පෙනවා නෙමෙයි. හැබැයි ඇඟ උණු කරවා යෑම අනවශ්‍ය විදියටම වෙනවා නම් ප්‍රතිකාරවලට සුව වෙන්නේ නැත්තම්, ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා නම් ප්‍රතිකාරවලට සුව වෙන්නේ නැත්තම්, අන්න එතෙන්දී වෛද්‍යවරුන්ටත් එතන ගැටමකුත් කරන්න දෙයක් නැහැ. අවසානයේ වෛද්‍යවරුන්ගේ තීරණය ගන්න මේ ගර්භාෂයේ ඔපරේෂන් කරන්න ඕන, ගර්භාෂය ඉවත් කරන්න ඕන කියන තැනට නියන්නේ නැහැ. ඊට පෙර ගර්භාෂ ඔපරේෂන් වලට ගර්භාෂය ඉවත් කිරීම යන්න පෙර විද්වත් දන්න ඇදුරුතුමෙක් ලවා පරීක්ෂා කරවා ගන්න, විශේෂයෙන්ම යටිබඩ සම්බන්ධව බඩ සම්බන්ධව තියෙන රෝගවලදී. විශේෂයෙන් පපුවි කැක්කුම එනවා, කොන්දේ කැක්කුම එනවා, කකුල් කැක්කුම එනවා, අදී මේ සියලු තද ඔළුවේ කැක්කුම, අධික කේන්තිය, දෙන්නට දෙන නුරුස්සන් නැති ගති, විශේෂයෙන් සමහර අයට දරු සම්පත් නැහැ, දරුඵල නැතිවීම, මෙන්න මේ කාරණා සියල්ලම එකට තියෙනවා. එතකොට ගැස්ට්‍රයිටිස් ගතිය තියෙනවා. මෙන්න මේ කාරණා තියෙන අය වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වෙලා සොයා ගන්න බැරි නම් කැපුම් කෙටුම් නැත්තම් මේ බොහෝ වෙලාවට අපි කතා කරන ඔපරේෂන් වලට යන්න එපා මුලින්ම. මේ ඔපරේෂන් වලට යන්න පෙර දන්න ඇතුළතුමෙක් හම්බෙන්නේ, වෙද මහත්තයෙක් හම්බෙන්නේ. වෙද මහත්තයා ලව්වා හරියට පරීක්ෂාවක් කරගන්න මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය දන්න වෙද මහත්තයෙක් හම්බෙලා එයාට කියන්න මේ ගැටලුව, මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මහත්තයා, නැත්තම් නෝන, මෙන්න මේ ගැටලුවට විසඳුමක් ඔබතුමා ගාව තියෙනවද, ඔබතුමිය ගාව තියෙනවද කියලා හොයන්. අන්නේ හොයනකොට ඔයගලන්ට හම්බ වෙවි. විශේෂයෙන් මේ රීරියක්ෂ දෝෂාන්ධකාරවල එක කොටසක් උතන අදාළයි. හැබැයි රීරි මදන කියලා තව කොටසක් ඉන්නවා. මේ මදන යක්කු
ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ. මදනයක්ස කියන කොටස මදනයකා අල්ලගන්නේ විශේෂයෙන් පිරිමියෙක්ගේ කාන්තාවගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශ තමයි හුඟක් දුරට අල්ලගන්නේ. ලිංගික අවයවය තමයි අල්ලගන්නේ. එතකොට මේ අවයව අල්ලගත්තට පස්සේ වෙන ගැටලුව තමයි බොහෝ වෙලාවට ඒක බොහෝ වෙලාවට මේ සම්බන්ධතාව පවත්වන්න ගත්තාම අමු සැමි සම්බන්ධතාව පවත්ව ගන්න බැරි වෙනවා. ඊගාවට අනවශ්‍ය සම්බන්ධතාවට විශේෂයෙන් යොමු කරනවා. හැම තිස්සම නරක සිතුවිලි හිතට දෙනවා. පන්සිල් පද පහ රකින්න දෙන්නෙම නැහැ. බුද්ධ වන්දනාව කරන්න අකමැති. මේ වගේ මහා ගොඩක් දේවල්. තම ආගම අදහන ආගම දහමේ අදහන්න කැමති වෙන්නේ නැති වෙනවා. විශේෂයෙන් බුද්ධ වන්දනාවට කැමති නැහැ. මදනයක් කොහොමත් බුදුබණේට බුදු ගුණේට අඩංගු වෙන්නේ නැති විදිහටම දහ දරුණු ජාතියක්. හැබැයි අඩංගු කරන්න පුළුවන් බැරි කමක් නෙමෙයි. හැබැයි ඒ දෙන්නට යන්න දෙන්නේ නැහැ මේ අදාළ පුද්ගලයාට ආතුරයට. එතකොට ඒ කාරණා සියල්ලම සලකලා බලනකොට විශේෂයෙන් දරු සම්පත්තිය නැති කරනවා. රීදි යක්ෂ දෝසාන්ත කරනකොටත් මදන යක්ෂ දෝසාන්ත. රීදි මදන වලටත් ඒමයි. රීරි මදන කියලා කොටසක් තියෙනවා. මෙන්න මදන රීරි මදන කියන කොටසදී විශේෂයෙන් ලේ සම්බන්ධව ගැටලු ඇති කළා. නිතරම ඔසප් චක්‍රය අක්‍රමවත් කළා. කියන්නේ අක්‍රමවත් ලෙස ඔසප් චක්‍රය හදනවා. ඒ කියන්නේ ක්‍රමවත් නැහැ. වරින් වර හැදෙනවා. සහ ඊගාවට හැදෙන්න ගත්තාම හැදෙන දින ගාන කියන්න බෑ. හැදෙන වකවානුව කියන්න බෑ. දිනයක් වකවානුවක් නැහැ. නිතරම සමහර අයට තියෙනවා. සමහරට අවුරුදු ගණන් තියෙනවා. ඉතින් දැන් කිලිමාලෙට තියෙන යන්ත්‍ර කියලා වෙනම જાතියකුත් තියෙනවා. ඒවා දැන් මම සමහර අයට සෝ වෙනවා. සමහර අයට ගර්භාෂයට සම්බන්ධව ලේ මතුකිරීම ඇති කරලා ලේ කැටි ගස්සලා අවසානයේ ඔපරේෂන් එකකට ගිහිල්ලා මේ ගර්භාෂය අයින් කරන තත්ත්වයට පත් කරනවා. එතෙන්දී මේ කාරණා ටික මම විශේෂයෙන් මතක් කරේ පහුගිය වකවානුවේ ආපු වින දෝෂ සම්බන්ධයෙන් කතා කරනකොට. එතකොට ඒ අයගේ කපල ඉවත් කරනකම් සමහර දෝෂ අඩු වුණේ නැහැ. ඒකම තමයි ඇත්ත. සමහර දෝෂ නෙමෙයි මේ සම්බන්ධව සියලු දෝෂ පරීක්ෂාවකින් විනයක් කියලා තහවුරු වුණා නම් අනිවාර්යෙන් ඒක කපා ඉවත් කරන්න ඕන. එහෙම නැතුව මේ වින දෝෂ ඉවර වෙන්නේ නැහැ. එතකොට යටිබඩ කොර වෙනවා. යටිබඩේ කැක්කුමක් වෙනවා. නිතරම මුත්‍රා යන්න ඕනකම තියෙනවා. මුත්‍රා හිර ගතියක්, මුත්‍රා දැවිල්ල ගතියක් මතු කරනවා. වැසිකිලි යන්න බැරි අය ඉන්නවා. නිතරම බඩ වේලවනවා. විශේෂයෙන් මේගොල්ලෝ මේ රහස් ප්‍රදේශ තමයි මේ අල්ලන් ඉන්නේ. මේ අමනුෂ්‍ය අල්ලන් හිටියම ඒ ටික බ්ලොක් කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒගොල්ලන්ට අදාළ තැන ඒගොල්ලෝ අල්ලගත්න විශේෂයෙන් ඔය මේ වසී වලට කියලා දෙන ඒවත් එහෙම වෙනවා. සමහර අවස්ථාවදී වසී වලට දෙනවා කියලා අමනුෂ්‍යෝ බන්දලා ඒගොල්ලොත් එහෙම කරනවා. හැබැයි පිටින් එන මදනයක් කොටසකුත් ඉන්නවා. මේ කාරණා සියල්ලම ගැන හොයසියෙන් ඉන්න යටිබඩ සම්බන්ධයෙන් කකුල් අමාරු, කොන්දේ අමාරු එනවා. ඊට පස්සේ පපී කැක්කුමුත් එනවා. මුළු සර්වාංගෙම ලෙඩ කරනවා. මොකද අමනුස්සේ අනිවාර්යෙන් ස්නායු පද්ධතියට තමයි හානි කරන්නේ. ස්නායු පද්ධතිය හානි කරපු හැටි මුළු සර්වාංගෙම පුරාවට මේක දුවනවා. සමහර අයගේ කැපුම් කපන වෙලාවට අධික වේදනාවක් එනවා. කෑ ගහනවා. මොනවද පුහුල් ගෙඩියක් කපනකොට අධික කැක්කුමක් ඇහිලා විශේෂයෙන් මුත්‍රා ප්‍රදේශයේ විශේෂයෙන් අධික වේදනාවක් එනවා. අධිකව කැක්කුමයි කියලා අධික වේදනාව මහත්ය හරි අමාරුයි කැක්කුමයි කියලා දරන්න බැරුව කෑ ගහනයි ඉන්නවා. එතකොට ඒ ඇත්තරම ශරීරයේ මේ විස ඇදලා ඉවත් කරනකොට ඇති වෙන කාරණා. එහෙම වෙච්ච අය ඉන්නවා. ඒ අය කැමති නම් කමෙන්ට් එකක් දාන්න. මට ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට කොච්චර අමාරු වුණාද කියලා. මේ මේ ඇඟේ තියෙන විස ඇදෙනකොට මාර වේදනාවක් දැනෙනවා. ඒක නවත්තන්න බෑ. අපි පස්තෙල් ගාලා බඩ අත ගාලා බඩ පොඩි කරනවා. බඩ පොඩි කරනකොට බඩේ තියෙන විස ගෙඩි ටික අයින් කරලා ඒව හරහා තමයි ඒව අයින් කරලා ඊට පස්සේ ඒව විස හරහා ඇදලා ඖෂධ හරහා විස ඇදලා ඉවත් කරලා සහ ඊගාවට විනේ කපන කටයුතු ටික කරනකොට පොහොල් ගෙඩිය මතුරනකොට බඩ උඩ තියලා අනිවාර්යෙන් අධික වේදනාවක් කරලා දරන්න බැරි. සමහර මේ කකුල් කොට වෙනවා. නැත්තම් කකුල් අධිකව මේ මස් මේ මස් ටික හෝරනවා, ලේ ටික හෝරනවා වගේ දැනෙනවා. ඒක තමයි තත්ත්වය. එහෙනම් හරියට විනයක් කපා ගන්න. විනයක් තියෙනවා නම් විනයට අදාළව හරියට විනයක් කපා ගන්න. මේ මදනයක්ස දෝසාන්ත කාර ගැන කතා කළාට ඒකට අදාළව සොහොන් යක්ස, මදනයක්ස සියලුම වින බොහොම අදාළයි මේ හැමදේටම. හිතන්න බැරි තරමේ අසනීප කරන වින දෝසත් එක්කයි මේ කතා කළේ. එහෙනම් විනයක් තියෙනවා නම් කවුරු හරි කිව්වනම් බරට දීපු දෙයක් තියෙනවා කියලා. පිළිකාවක් වකුගඩුව අමාරු. විශේෂයෙන් පිළිකාවක් හැදෙන්න කලින් ගර්භාෂය අයින් කරන කලින් විද්වත් දන්න ඇදුරු මේ සම්බන්ධව වැඩ කරන්න. මේ නිකම්ම නිකන් දේවාල ආරූඪ වලින් සාත්‍ර කියන වරන් තියන අය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මම ඒකත් එක හැප්පෙනවා, ගැටෙනවා නෙමෙයි, අගවන පහස කරනවත් නෙමෙයි.
හැබැයි ආරූඪ වලින් වරන් වලින් වින කපන්න බෑ. මන්ත සාත්‍ය අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක විතරක් වලින් කරන්න බෑ. ආරූඪ වරන් වලින් විතරක් කරන්න බෑ කියලා කියන්නේ. ඒක හින්දා හරියටම ශාරීරියේ දෝෂය අඳුන ගන්න පුළුවන් උනාට කපන්න බැරි අය ඕන තරම් ඉන්නවා. අඳුනගෙන කපන්න පුළුවන් කපන ක්‍රම දන්න හරියට ඇතුළතුමෙක් විද්වත් ඇතුළතුමෙක් හොයලා දන්න කෙනෙක් පරම්පරාවෙන් ඉන හෝ යම් ශාස්ත්‍රයක් ප්‍රගුණ කරපු අය ඕන තරම් ලංකාවේ ඉන්නවා. හැබැයි මතක තියාගන්න පස්තෙල් සාත්තු බඩ විරේක වමනේ මේ බඩේ තියෙන මේ තෙල් ගෙඩි වගේ ගෙඩි වටේම හැදෙනවා. මේ ශාරීරියේ බඩවැල මහ බඩවැල කුඩා බඩවැල සියලු තැන්වල තියෙන ගඩවි ටික අතගාලා පොඩි කරලා ඒ ශාරීරියේ තියෙන සියලු දේවල් ඇදලා ඉවත් කරලා සහ මුලින්ම ලෙඩා සුවපත් කරලා හරියට ප්‍රතිකාරයක් කරගන්න පුළුවන් තැනකින් ප්‍රතිකාර කරගන්න මේ සියලු දේවල් වලට අනිවාර්යයෙන්ම ශාස්ත්‍රයක් අවශ්‍යයි. ශාස්ත්‍රය හරහා කරගන්න කෙනෙක් ගාවට ගිහිල්ලා උදව් කරගන්න දෝෂයක් තියෙනවා. ඒ දෝෂයට අදාළව කැපුම් කරලා සියලු ওই දරුපල නැතිව එතකොට කලු කුමාර දෝෂය කියලා සමහර අය නතර කරනවා. කලු කුමාර දෝෂ තියෙනවා. හැබැයි කලු කුමාර දෝෂය කියලා නතර කරන සමහර අය කපන්න ගියාම අනේ මට මේ විනේ කපන්න බෑ. උඹට පුතේ මට දෙහිගෙඩියක් කපන්න බෑ කියන වරංකාරය ඕන තරම් ඉන්නවා. දෙහිගෙඩියක් කපන්න බැරුව කිසි දෙයක් කරන්න බැරි අය ගාවට ගිහිලා අමාරුයි වැරිලා පස්සේ දොස් කියන්න එපා. ආර දේවාලට ගියා, දේවාල 700කට ගියා, 1000කට ගියා. දැන් අද උදේ කෙනෙක් කතා කරගෙන නම් මම දේවාල 10000කට ගියලු මයියංගනේ මහත්තයෙක්. ඉතින් දේවාල 10000කට ගියා කියලා මොනවා වුණත් අදාළ වෙලා නැහැ නේ. බඩේ කුරු කුරු ගාලු, බඩේ කැක්කුමක් වෙනවලු, බඩ හාරනවා වගේ දැනවලු. ඉතින් මේවා දෝෂ. ඉතින් දෝෂ තේරුම් ගන්න බැරි දේවාල කොච්චර තිබුණත් ඒ දේවාලකින් සමහරට කේලමක් කියන්න වගේ සාහතරයක් කියලා අරු මෙහෙම කොලා කියලා බොරුවට කියලා එහෙම කරලා කියන්න පුළුවන් ඒවා ඇති. හැබැයි අපි සාස්ත්‍ර කියන්න නෙමෙයි මේ කතා කරන්නේ. රෝග නිවැරදිව හඳුනා ගන්න, නාඩිය අල්ලලා කිරණ දීලා කේන්දරේ බලලා මේ සියලු සාස්ත්‍ර හරහා මේක හොයලා හරියට යමක් කරගන්න උත්සාහ කරන්න මම වගේ අය ලෝකේ උන් තරම් ඉන්නවා, ලංකාවේ උන් තරම් ඉන්නවා. හැබැයි මංගාවට මෙන්න කියනවා නෙමෙයි. හැබැයි හරි තැනකට ගිහිල්ලා තමුන්ගේ රෝග සම්බන්ධව මොනවා හරි හරි දෙයක් කරගන්න අන්නෙදාට ඔයාලට සුවයක් වෙයි. එහෙනම් හැමෝටම තුන්වන්ගේ අනන්ත වූ ආශිර්වාද ගුණ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසත් වහන්සේ, දරදාස සම්බුදු වහන්සේ, ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ, අෂ්ටපදිස්පල බෝධිරයන් වහන්සේගේ සියලු සර්වඥාතුන් වහන්සේ ආනුභාවයෙන් සියලු දෙනාටම සිතක් සාන්තියක් උදා වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කියලා අදිස්ථාන කරන සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි. ආයුබෝවන්.